හැම දෙනාම් වගේ කතා කරන කොරෝනා වෛරසය ට්‍රවල් කරන අයට බලපාන්නේ කොහොමද? ට්‍රවල් කරද්දී මොනවද අපි කරන්න ඕනේ? අපි අද කතා කරමු. සුබ දවසක් කියලා පිළිගන්නාලා හැම දෙනාම ට්‍රවල් විත් SJ YouTube channel එකට. දැනට ලෝකේ පැතිරගෙන යන කොරෝනා වෛරසය වැඩිම බලපෑමක් තියෙන්නේ ගුවන් තොටුපළවලට. ඒකට හේතුව වෙන්නේ විවිධ රටවලින් විවිධ පුද්ගලයන් සංචාරක කටයුතු, ව්‍යාපාර කටයුතු වලට ගුවන් ගමන්වල යෙදෙන නිසා. මේ හේතුව නිසා අපි ගුවන් ගමන්වල යෙදෙනවා නම් මේ වගේ දේවල් අනුගමනය කළොත් අපිට තියෙන අවදානම අවම කරගන්න හැකියාවක් තියෙනවා. පළවෙනි කාරණාව විදියට අපි හැමෝම දැනට දැනුවත් වෙලා ඉන්න ෆේස් මාස්ක් එක. ඒ කියන්නේ මුඛ ආවරණය පාවිච්චි කරන්න. ගුවන් තොටුපළේදී වගේම ගුවන් යානයේදීත් අපි ෆේස් මාස්ක් එකක් භාවිතා කරනවා නම් වඩාත් නුවණට හුරුයි. දෙවැනි කාරණාව විදියට අපි එයාපෝර්ට් එකේ වැඩ ටික කරලා ඉවරුණ ගමන් අවස්ථාවක් ආපු සැනින් අපේ අත් හොඳට සබන් දාලා හරි එහෙම නැත්නම් හෑන්ඩ් වොෂ් එකක් පාවිච්චි කරලා හරි අඩුම ගාන තප්පර 20ක්වත් හොඳින් සෝදගන්න. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් චෙක්-ඉන් කවුන්ටර්ස් වල හරි එහෙම නැත්නම් අනිකුත් පොදු ස්ථානවල අපි දේවල් කරද්දී අපි නොදැනුවත්වම විස බීජ අපේ අත්වල ගෑවිලා තියෙන්න පුළුවන්. තුන්වෙනි කාරණාව විදියට නිතරම හෑන්ඩ් සැනිටයිසර් එකක්, ඒ වගේම අපිට අතේ ගෙනියන්න පුළුවන් ටිෂු බෑග් එකක් ළඟ තබා ගන්න. හෑන්ඩ් සැනිටයිසර් එකෙන් අපිට ඕනෑම තැනකදී වතුර නැතුව වුණත් අපේ අතේ තියෙන විස බීජ ඉවත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හතරවෙනි කාරණා විදියට ගුවන් යානයට ඇතුළු වුණු වහාම තමන්ගේ ආසනයේ අත තබන කොටස, ඒ කියන්නේ ආම් රෙස්ට් එක, ෆුට් ට්‍රේ එක වගේ විශේෂ ස්ථාන ටිෂු එකකට හෑන්ඩ් සැනිටයිසර් ටිකක් යොදාගෙන හොඳින් පිහිද ගන්න. පස්වෙනි කාරණා විදියට තමන්ගේ ළඟ ඉන්න කෙනා රෝගීතත් එක ඉන්නවාගේ දැනුනොත් ඔයා ගුවන් සේවකයෙක්ගෙන් හරි සේවිකාවකගෙන් හරි අහන්න ඔයාගේ ආසනය වෙනස් කරගන්න පුළුවන්ද කියලා. වෙනස් කරගන්න නොහැකි වුණොත් නිතරම මුඛ ආවරණය, ඒ කියන්නේ ෆේස් මාස්ක් එක පාවිච්චි කරන්න. හයවෙනි කාරණා විදියට ගුවන් යානයේ ලැවටරි එක, ඒ කියන්නේ වොෂ්රූම් එක භාවිතා කරනවා නම් අපි දොරවල් අරිද්දි වහද්දි වගේ දේවල් කරනකොට ටිෂු එකක් පාවිච්චි කරලා කරනවා නම් නුවණට හුරුයි. ඒ වගේම අපි ටොයිලට් එක පාවිච්චි කරනකොට ටිෂුස් පාවිච්චි කරනවා නම් වඩාත් නුවණට හුරුයි. මොකද රෝගී කෙනෙක් ටොයිලට් එක පාවිච්චි කරලා තිබ්බොත් එතන එයාගේ විස බීජ රැඳිලා තියෙන හැකියාවක් තියෙනවා. හත්වෙනි කාරණා විදියට අපේ අත් නිතරම සෝදලා හරි එහෙම නැත්නම් හෑන්ඩ් සැනිටයිසර් එකක් පාවිච්චි කරලා නැත්නම් නිතරම මුහුණ ඇල්ලීමෙන් වළකින්න. අටවෙනි කාරණා විදියට ගුවන් තොටුපළේදී නොදන්න අය සමග කතා බහ කරන එක, ඒ වගේම නොදන්න අයගේ භාණ්ඩ රැගෙන යාම වගේ දේවල් කිරීමෙන් වළකින්න. නවයෙනි කාරණා, එහෙම නැත්නම් අවසාන කාරණා විදියට මේ දිනවල වෙනත් රටවල සංචාරයේ යෙදෙන්න බලාපොරොත්තු ඉන්නවා නම් ඒ දෙයින් වැළකී සිටින උත්සාහ කරන්න. මම හිතනවා මම මේ කතා කරපු දේවල් ඔයාලට වැදගත් වෙයි කියලා. ඔයාලටත් එහෙම හිතෙනවා නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවෙක් එක්ක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. ඔයා තාමත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. ළඟ තියෙන බෙල් බටන් එකේ බුවොත් මම ඊළඟට දාන වීඩියෝස් ඒ සැනින් බලාගන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් සුබ දවසක්.